ආයුබෝවන් ඔයාලා හැම දිනාටම අද මම ඔයාලට ඉදිරිපත් කරන්නේ අච්චුවක් නැතුව කප්කේක්ස් ලිපේ හදාගන්න ආකාරය පෙන්වීමටයි ඊට අමතරව බ්ලෙන්ඩර් එක පාවිච්චි කරනවා කප්කේක්ස් අච්චුවේ හදන ආකාරයත් පැහැදිලි කරනවා බලන්න ඔයාලා කැමතිද කියලා මුලින්ම මම බිත්තරේ කඩලා බ්ලෙන්ඩර් ජාරයකට දාගන්නවා ඒකම සීනි කෝප්ප කාලයි තෙල් කෝප්ප කාලයි එකතු කරගන්නවා මම මෙතන සන්ෆ්ලවර් ඔයිල් පාවිච්චි කරන්නේ ඔයාට පුළුවන් එළවලු තෙල් පොල් තෙල් පාවිච්චි කරන්න දැන් අපි බ්ලෙන්ඩර් කරගමු හොඳින් සීනි ටික දිය වෙනකන් විනාඩියක් විතර බ්ලෙන්ඩ් කරගන්න ඉන්පසු මේ ආකාරයට බෝල් එකකට එකතු කරගන්න ඊට පස්සේ පෙනේරයක් අරගෙන පිටි කෝප්ප භාගයයි බේකින් පවුඩර් තේ හැඳි භාගයයි එකතු කරගෙන හොඳින් හලා ගන්න දැන් අපි එකතු කරගත්ත දේවල් මේ ආකාරයට හොඳින් මික්ස් කරගන්න මුලින්ම අපි තෙල් එකතු කරගත්ත වේලාවේදී තෙල් වලට කැමති නැති කෙනෙක් ඉන්නවා නම් බටර් හෝ මාගරින් මෙල්ට් කරලා මේ ප්‍රමාණයටම එකතු කරගන්නත් පුළුවන් මෙතන කිරි මේස හැඳි 3ක් තියෙනවා මුලින්ම ටිකක් එකතු කරගෙන මික්ස් කරගන්න බ්ලෙන්ඩර් එකක් නැති කෙනෙක් ඉන්නවා නම් මේ ආකාරයට මම මුලින් බ්ලෙන්ඩ් එකේ කරගත්තු දේවල් අතේ කරගන්න උනත් පුළුවන් දැන් ඉතුරු කිරි ටිකත් එකතු කරගෙන හොඳින් මික්ස් කරගන්න වැනිලා තේ හැඳි භාගිකුත් එකතු කරගන්නවා මේ ගානට බැටර් එක තියෙන්න ඕනේ. ඔයා ගාව මේ විදිහ මෝල්ඩ් එකක් තියෙනවා නම් ඔයා කප්කේක් ලයිනස් දාන්න කැමති නම් මේ ආකාරයට දාගන්න පුළුවන්. එහෙම නැත්නම් මෝල්ඩ් එකටම තෙල් හෝ බටර් ටිකක් අවරගෙන පිටි ටිකක් මේ ආකාරයට ඉහාගෙන ඒකට කෙලින්ම බැටර් එක එකතු කරගන්නත් පුළුවන්. ඔයා ගාව මෝල්ඩ් එකක් නැත්තම් මේ වගේ ඇලුමිනියම් ට්‍රේ එකක් අරගෙන කප්කේක් ලයිනර්ස් තියාගෙන වාට කෙලෙම බැටර් එක එකතු කරගන්න පුළුවන්. මම කප්කේක් ලයිනර්ස් දෙක ගානේ අරන් තියෙනවා ටිකක් ඝනකමට හිටින්න. දැන් මම ක්‍රම තුනක් ඉදිරිපත් කළා. ඔයාට කැමති ක්‍රමයක් තෝරගන්න පුළුවන්. මේ වගේම ට්‍රේ එකක් වෙන්න අවශ්‍ය නැහැ. ටිකක් ඝනකම තහඩු කෑල්ලක් වුණත් කමක් නැහැ. අපි කප්කේක්ස් හදන්නේ ලිපේනේ ඉතින් අපිට ස්ටෑන්ඩ් එකක් අවශ්‍ය වෙනවා මං ගාව ස්ටෑන්ඩ් එකක් නැති නිසා මං ඉවර වෙච්ච චොක්ලට් පවුඩර් ටින් එක කපලා හිල් ටිකක් විදගෙන හදාගත්තා ඔයා මෝල්ඩ් එකේ කප්කේක්ස් හදනවා නම් මේ ආකාරයට පෑන් එක ඇතුලෙන් ස්ටෑන්ඩ් එක තියලා ඒක උඩින් මෝල්ඩ් එක තියලා පියනින් වහලා හදාගන්න පුළුවන්. දැන් අපි විනාඩි 5ක් මධ්‍යම ප්‍රමාණයෙන් ගින්දර තියාගෙන ප්‍රීහීට් කරගමු. අඩිය ඝනකම පෑන් එකක් ගන්න. ස්ටෑන්ඩ් එක ඇතුලෙන් තියලා ලිඩ් එකෙන් වහන්න. දැන් අපි ලෑස්ති කරගත්ත බැටර් එක කප්කේක් ලයිනර්ස් වලට දාමු. මම මේස හැඳි 3ක් දානවා එක කප්කේක් ලයිනර් එකකට. ඔයාට මේ කප්කේක් එක උසට හිටින්න අවශ්‍ය නම් අපි හදාගත්ත බැටර් එක කප්කේක්ස් ලයිනර්ස් 5කට හිටින්න බැලන්ස් කරලා දාගන්න. දැන් අපි ඔක්කොම කප්කේක් ලයිනර්ස් වලට බැටර් එක දාගෙන අවසానයි. දැන් මම මේ කප්කේක්ස් වල උඩට වයිට් චොක්ලට් චිප්ස් ටිකක් එකතු කරගන්නවා. තව ස්ප්‍රින්කල්ස් ටිකකුත් මම එකතු කරගන්නවා. තව රේසන්ස් ටිකකුත් මම එකතු කරගන්නවා. ඔයා ගාව තියෙන ඕනම දෙයක් එකතු කරගන්න පුළුවන්. ටූටි ෆෲටි තියෙනවා නම් ගොඩාක්ම හොඳයි. එතකොට ගොඩක් ලස්සනට තියෙනවා. දැන් විනාඩි 5 හරි දැන් මම කප්කේක්ස් ටික පෑන් එක ඇතුලෙන් තියෙනවා. පෑන් එක රත් වෙලා තියෙන්නේ පරිස්සමින් තියන්න. මේ ලිඩ් එකේ සිදුරක් තියෙනවා පේනවද? මම ඒක කොලයකින් වහලා තියෙන්නේ. දැන් අපි මධ්‍යම ප්‍රමාණයට වඩා පොඩ්ඩක් අඩුවෙන් ගින්දර තියාගෙන විනාඩි 25 35 අතර කප්කේක්ස් ටික හදාගමු.
දැන් පියන ඇරලා අපි බලමු දැන් හරියටම විනාඩි 30යි අපි ටූත් පික් එකක් ගහලා බලමු තැඹිලාද තියෙන්නේ කියලා හොඳටම තැඹිලා තියෙන්නේ දැන් අපි ලිපෙන් අයින් කරගමු ඔයාට කප්කේක්ස් මීට වඩා උසට හිටින්න අවශ්‍ය නම් හෝ වැඩි ප්‍රමාණයක් හදා ගන්න අවශ්‍ය නම් කප්කේක්ස් පොඩි ලයින එක පාවිච්චි කරන්න අපි දැන් මේක දිග ඇරලා කපලා බලමු ඇතුල කොහොමද කියලා ඔයාට පේනව නේද මේක ඇතුල හරිම soft හොඳට තැඹිලා තියෙන්නේ ඇත්තටම මේක හරිම රසයි දැන් ඔයා දන්නවා කප්කේක්ස් ඉතාම පහසුවෙන් අවන් එකක් නැතුව මෝල්ඩ් එකක් නැතුව කොහොමද ලිපේ හදාගන්නේ කියලා ඔයාලා මගේ මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න ඉදිරියේ එන වීඩියෝ බලා ගන්න subscribe වෙන්න ඔයාලගේ අදහස් මට comment කරන්න යාළුවන්ට බලන්න share කරන්න බොහොම ස්තුතියි